කාටවත් බෑ කිව්වා. මේ කාටවත් බෑ කිව්වා. ඉතින් බලපල උන්ට හොඳ වෙනකොට උන්ට ආගයක් නෑ. මං කලිල්ලනවාද පොඹලට කෑ ගහලා තියනවා. දැන් මං කෑ ගහා මේ පඳුරු මදි කියලා කෑ ගහනවා ඇහෙලා තියනවාද? වැඩිපුර බුලතත් දිහා බලනවාද කියපල්ල කොහොමද? ඈ? දැන් මෙහෙම ආන්නම්කෝ මං. ඔන්න දැන් කිම් බාන පන්ති 11 හතරක් වැටෙන්නේ නැතුව ඒ අද්දවට. මං බය නැතුව දැන් මට ඒ වැඩන්නේ. මං බුලතත් අතර ගත්තත් ඔයාලා මොකද කරන්නේ? ඔය 100 වතියයිද? කියන්නත් පන්ති 1000 වල. නෑ උඹලම ගියත් හිටපල්ලකෝ. ඉතින් මට පන්ඩ වැඩන්නේ නෑ පුතේ. මට ඕන මේ මංගාවරෙන් ලෙඩෙන්නේ මේ හොඳ කරලා යවන්න මට ඕන. මං දන්න දේ තුලින් හොඳ වෙන්නයි මට ඕන. ඒක මට කරන්න බැරි වෙනකොට තමයි තරහ එන්නේ. දැන් ඔයාලා ආසාවෙන් යමක් කරනවා කියන්නකෝ. ඒක වැලකුණොත් ඔයාලට කේන්තියක් එන්නේ නැද්ද? ඉතින් මටත් ඒක තියෙන්නේ. නැතුව මේ මේවා කරා කියලා මං සාන්ත දාන්ත පුරුෂයෙක් හැටියට මාව දකින්න එපා. මේවා කරනවා නම් මිනිස්සු හිතන්නේ ආයා කෑ ගහන්න හොඳ නෑ, කතා කරන්න හොඳ නෑ, මෙහි හිටන්න. නේද? එහෙමනේ අපේ සමාජය හැදිලා තියෙන්නේ. ඇත්තයි බොරුවයි දෙක දලප ගනින්න බම්. බොරුව තුල අපි දුවන්නේ. ජීවිතේ බොරුව තුල නෙමෙයි මේ ඔක්කොම දුවන්නේ. ඔක්කොම තේරෙන්නේ නැත්. දැන් මොකද අම්ම? මොනවද පේන්නේ? මොකද්ද ළමයා මොකද්ද කරන්නේ ළමයා? ෆෝන් එකක් අල්ලන්නේ. මේ පේන්නේ නැති නේද? මොනවද වෙලා කියලාද කිව්වේ ඉස්පිතාල වලින්? ඔපරේෂන් කරන්න බෑ කිව්වා. ඔපරේෂන් කරන්නත් බෑ කිව්වා. ලොටරි කපල්ල. බොම් පේන්නේ.